මේ තීන්දුව අතරේ නොවැම්බර් 9 වෙනිදා තීන්දුව මෙරටේ ජනමතය උරගා බැලීමේ තීන්දුව. ජනමතය විමසීමේ තීන්දුව. මහමැතිවරණයකට යෑම සඳහා වූ ජනමතය. මෙරටේ මිනිස්සු මිලියන 16කට ආසන්න ජනතාව මොකක්ද රටේ අනාගතය ගැන හිතන්නේ කොහොමද? මේක තමයි විමසීම තුනේ. මේ සම්බන්ධයෙන් අධිකරණය ඊයේ තීන්දුවක් දුන්නා. මහා මැතිවරණයක් සඳහා යන ගමන් මාර්ග කීපයක් තියෙනවා. එක මාර්ගයක් වැටිලා තිබුණේ අධිකරණ ශාලා හරහා. මාර්ග කීපයක් තියෙනවා. එක මාර්ගයක් අධිකරණ ශාලා හරහා වැටිලා තිබුණේ. ඊයේ අධිකරණය තීන්දුව කරේ මොකක්ද? මහා මැතිවරණයක් සඳහා මේ රටේ ප්‍රජාව යන ගමනේ අධිකරණ ශාලා තුලින් යන ගමන ගැළපෙන්නේ නැහැ. යුතු නැහැ කියන තීන්දුවයි ඊයේ අධිකරණය ප්‍රකාශයට පත් කළේ. නමුත් අපි අද රටට කියන බලාපොරොත්තු වෙන්නේ අධිකරණ ශාලා හරහා යන ගමන නැවතුනේ වී නමුත් මැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් මෙරට ජනතාවට තියෙනවා. දේශපාලඥයන් විදියට අපි එකට නායකත්වය දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග රාශියක් තියෙනවා. අපි එකට නායකත්වය දෙනවා. ඒ විශේෂයෙන් අපි මේ රටේ ජනතාවට මේ මොහොතේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පෙබරවාරි 10 වෙනිදා ජනමතේ 50,80,000 සමග නොවැම්බර් මාසේ 9 වෙනිදා සහ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා තව 114ක් අතිනත ගත්තා. ඒ කියන්නේ 165කට ආසන්න ජනමතයක්. කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ හැකි ජනමතයක් නෙමෙයි. එසා අපි මේ විදේශ ප්‍රේමී න්‍යායපත්‍රයට රෙහි වෙච්ච ඒ මහා ජන පෞරටත් මේ රට ආදරය කරන හැම බලවේගයකටමත් අපි ආරාධනා කරනවා අපි එකට එකතු වෙලා ජාතික න්‍යායපත්‍රයක් මුල් කරගෙන මේ ගමන ධෛර්ය සම්පන්නව ශක්තිමත්ව ඉදිරියට යමුයි කියලා කියන ආරාධනාවක් දවස කරනවා.